අයිබෝ අද තම්බපන්නේ අපි ටිකක් වෙනස් තැනකට ආවිල්ලා තින්නේ වෙනස් කිව්වට වෙනස් තැනක් නෙමෙයි අපි ශ්‍රී ලංකාවේ අපිට හැම කෙනෙක්ටම හුරු පුරුදු තැනක් තමයි ශ්‍රී ලංකාවේ අපි අතීතයේ ඉඳන්ම පරිසරයත් එක්ක ජීවත් වෙච්ච පිරිසක් ඉතින් ඒ නිසා අද තම්බපන්නේ වැඩසටහනෙත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට පරිසරයත් එක්ක මේ අද වර්තමානයේ තියෙන සමාජ වටපිටාවත් එක්ක වර්තමානයේ අපිට තියෙන ප්‍රශ්න ගැන මේ හැම දෙයක් ගැනම අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම කතා කරනකොට අපි හිතුවා පරිසරයත් එක්කම ගැටිලා මේ කාරණේ කරන්න තිබුණොත් අපිට වඩා වටිනවා කියලා. ඒ නිසා අද මැදිරියෙන් අපි එළියට ඇවිල්ලා මේ වගේ බොහොම සුන්දර පරිසරයකට අපි ෆැමිලිලා ඉන්නවා. ඔබට පේන්නේ මේ රාමුව තුළ මේ පරිසරය විතරක් වුණාට මේ වටා ලොකු ලස්සන ස්වභාවික පරිසරයක් තියෙනවා. ඒ වගේ සුව විඳින්න තමයි මම මේ ඉන්නේ. මම විතරක් නෙමෙයි ඉන්නේ. අද සුවිශේෂී වැඩසටහනක් කියලා මම මතක් කරා. ඒ නිසා අද සුවිශේෂී කෙනෙක් තම්බපන්නි වැඩසටහනත් එක්කත් සම්බන්ධ වෙලා ඉන්නවා. අපේ වැඩසටහනත් එක්ක මේ මම කියපු කාරණේ ගැන කතා කරන්න මේ පරිසරයත් එක්ක ගැටෙමින් පරිසරයට ආදරය කරමින් ප්‍රායෝගිකවම හරිම අර්ථානුකූලව මේ විදිහට තමන්ගේ ජීවිතය ගත කරන කෙනෙක් තමයි අද අපි එකතු කරගත්තේ අපේ වැඩසටහනට. අද අපිත් එක්ක එකතුලා ඉන්නවා දේශබන්දු ආචාර්ය ඉන්ද්‍රජිත් සෙනවිරත්න මහත්මයා අපේ ගුරුතුමා. අද අපිත් එක්ක එකතුලා ඉන්නවා මේ සම්බන්ධව කතා බහ කරන්න. අයිබන් ගුරුතුමා. අයිබන්. හොඳයි. අපි පටන් ගමු අපේ මේ කතා බහ පරිසරය කියන තැනින්ම පටන් ගමු. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මුලින්ම අපේ ජයමග මේ සංනිවේදන මාධ්‍ය ජාලයට මම ගොඩාක් පින් අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම අපිට හොඳ දර්ශනයක් මේ රටට ගේන්න උත්සාහයක් කරන චැනල් එකක් කියලා නම් කියන්න ඕනේ. විශේෂයෙන්ම එහි නායකත්වය දරන අතිපූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේට මම මේ වෙලාවේදී ස්තුතිපූර්වක පුණ්‍ය අනුමෝදනාවක් සිද්ධ කරන්න ඕනේ. මේ කරන සත් කාර්ය මේ රට වෙනුවෙන් උන්වහන්සේ කරන මේ කැපවීම ගැන ඉස්සෙල්ලම මම ඔබ සියලු දෙනාටම මගේ හදවතේ නැගෙන උණුසුම් ආදරය ගෞරවය පිරිනමන්න කැමතියි. රෑ නිතමත් හොඳ ප්‍රශ්නයක් ඇහුවා. ඒක තමයි මේ පරිසරය හා සම්බන්ධ ප්‍රශ්නේ. ඇත්තටම අද අපි ඉන්නේ පරිසරයේ අර්බුදයක් තියෙන තැනක. ඒ කියන්නේ මේ කොරෝනා වසංගතයත් එක්කනේ අපි ඉන්නේ. අපි මේ කෙටි වෙලාවකට අපි දෙන්න අපේ මාස්ක් ටිකන් ගැලෙව්වට මේකත් වැරදි. ඒ කෙසේ වෙතත් අපිව මේ තත්ත්වයට පත් උනේ ඇයි? අන්න ඒක එතනින් අපි මේ කාරණය පටන් ගමු. එහන් අපේ ලෝකයේ ඕන දෙයක් සමතුලිතව තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන ධර්මතාවය. මම ඒ ධර්මතාවය කියන වචනේ මම පස්සේ විග්‍රහ කරන්න මොකද්ද කියලා. මේ හැම දෙයක්ම බැලන්ස්. හැම දෙයක්ම සමතුලිතයි. එතකොට දැන් බලන්න දැන් ඔක්සිජන් ටික ඕනේ මොකටද? අපිට ආශ්වාස ප්‍රාශ්වාස කරන්න. එතකොට දැන් අපි මුලින් පටන් ගත්තා ගස් ටික කපන්න. ඒ මම අපි කියන්නේ ලංකාව විතර නෙමෙයි කියන්නේ මේ ලෝකෙම. ගස් කපලා කපලා ජනාවාස ඉදි කරා. ඊළඟට මොකද්ද කරේ? වාහන හැදුවා. වාහනවලින් එළියට ගියේ කාබන් මොනොක්සයිඩ්. ඊළඟට මොකද්ද කරේ? කෘෂිකර්මාන්තය නෙමෙයි වඩාන්ද මේ ලෝකේ සංවර්ධනය වෙන්නේ කර්මාන්ත වලින් කියලා කිව්වා. ලෝකේ හැම තැනම කර්මාන්ත දැම්මා. ඒව වලින් විශාල විසදුම් ප්‍රමාණයක් මේ පෘථිවියට මේ ගක්ෂගත කරා. අන්තිමන මොකේ වුනේ? දැන් මේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වුණා. ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙලා විස වායු ප්‍රමාණය වැඩි වුණාම දැන් මොකද පරිසරයේ කාර්යභාරය, නේචර් එකේ කාර්යභාරය, ස්වභාව ධර්මයේ කාර්යභාරය? ඔක්සිජන් තියෙන ප්‍රමාණයට මේ මිනිස්සුය අඩු කරගන්න ඕනේ. හරිද? ඒක නැතුව මේක වෙන්නේ නැහැ. ඒක එතන කෝටි අඩු ගානේ කෝටි 10ක් 15ක් අඩු වෙන්න ඕනේ උෂ්ම ගන්න ප්‍රමාණය. එතකොට තමයි අර තියෙන ඔක්සිජන් ප්‍රමාණය අරකට ඇති වෙන්නේ. මෙන්න මේක තමයි සදාතනික ධර්මතාවය. එතකොට ඔයගොල්ලන් දන්නවා අපේ දේශීය වෛද්‍ය ක්‍රමේ තියෙනවා වාපිත් සෙම් කියලා. මේ තුන බැලන්ස් වුණාම මිනිස්සු නිරෝගී. එතකොට ඒක අන්බැලන්ස් වෙච්ච කියන්නේ මම සමා වෙන්නේ ඒක අසමතුලිත වෙච්ච ගමන්ම රෝගී. එහෙමනම් මේ දැන් මේ පරිසරයේ රෝගී. දැන් මේ පෘථිවිය රෝගී. එතකොට මේ රෝගය නැති කරන්න එයාගේ පැත්තෙන් කරන්නේ සත්වයාව අඩු කරන්නේ. එතකොට දැන් පැහැදිලි ඇති මේ හැම දෙයකට දැන් වාහනයක් පාවිච්චි කරන මම හිතන් මේක දායක වෙලා තියෙනවා. එතකොට මම තේරුම් ගත්තේ නැහැ. දැන් ඕගලන් දන්නවා අපි යම්කිසි මේ වාජනයක අපි කියමු සීනි වාජනයක් කියලා. ඒකට සීනි අඩු වෙනවා නම් අපි කඩෙන් ගෙනල්ලා සීනි දානවා. ඇයි? පරිභෝජනයට අවශ්‍යයි. ඒතර අපි මේ ඔක්සිජන් අඩු කරගත්තら අපි මොකද කරේ? ඒතර අපි මේ කාර්යභාරය ඉෂ්ට කරේ නැහනේ. අන්න මෙන්න අපිට විදවන්නේ වෙච්ච ප්‍රශ්නේ. එතකොට දැන් ළමයට කියලා ගහක් හිටවන එක නෙමෙයි. ඉස්සෙල්ලම මේකේ සංරක්ෂණ කාර්යභාරය උගන්වන්න. එතන සංරක්ෂණය කියන්නේ මොකද්ද? දැන් සංරක්ෂණය කිව්වම එකපාරම හිතෙනවා මම එකක් පරිසරය එකක්. එතකොට පරිසරයේ අර පැත්තේ තියෙනවා මම ගිහිල්ලා පරිසරය සංරක්ෂණය කරනවා. ඒක නෙමෙයි වෙන්නේ.
මමත් පරිසරයේ කොටසක් අන්න එතනම මතක තියාගන්න. එතකොට මමත් පරිසරයේ කොටසක් නම් මාව සංරක්ෂණය කරගත්තොත් පරිසරය සංරක්ෂණය වෙනවා. එතකොට මාව සංරක්ෂණය කරන්නේ මොකෙන්ද? මාව සංරක්ෂණය කරන්නේ අර්ථයෙන් ධර්මයෙන්. ඔන්න අපේ බුදු දහමට එන තැන. එතකොට දැන් මමයි පරිසරයයි කියන එක තාප්පයක් වෙන් කළා වෙන් කරලා දැන් මොකද්ද කරන්නේ? ආනේ හරිශෝක් පරිසරයේ සත්තු ඉන්නවා අලි ඉන්නවා කියලා ඒක දිහා බලන්න. නමුත් Taman දන්නේ Taman එක ඒකකයක් කියලා. ඒක මේ තාප්පේ කඩන්න ඕනේ. මේ තාප්පේ කැඩුවට පස්සේ සමස්ත පරිසරය පාලනය වෙන්නේ ධර්මයේ. දැන් ඔන්න මං එන්නම් තැනට. ඔබ සමම දන්නවා මේ අපේ කට්ටියටත් පොඩි වැරදිච්ච තැනක් තියෙනවා. ඒක නිවැරදි කරන්න ඕනේ මේ පරිසර සාකච්ඡාවේ. දැන් ඔය ගොඩාක් අපිට ඇහෙනවා ජනමාධ්‍ය වලින් කියවෙනවා මේ සර්වාගමික රටක් ලංකාව. මම ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ආගම කියන්නේ බුදුදහම ආගමක් නෙවෙයි. ඒක මම ඕනෙම තැනක ඕනෙම තැනක මත් සාධක ඇතුව ඔපොයි. බුදුදහම කියන්නේ මොකද්ද? මේකට එහෙමනම් ධර්මය කියන්න ඕනේ නැහැ නේ. ඒකට ආගමක් කිව්වම ඉවරයිනේ. ආගමක ලක්ෂණයක් තියෙනවා. එකක් තමයි ශාස්ත්‍රවරයෙක් ඉන්නවා. එයා හොඳ දෙයක් කියනවා. අනුගාමිකයෝ පිරිසක් ඉන්නවා. හැබැයි අනුගාමිකයෝ කිසි දෙනෙක්ට ශාස්ත්‍රවරයා වෙන්න බෑ. අන්න ආගමේ ලක්ෂණය. දැන් බුදුදහම පැත්තට එන්න. බුදුවරයෙක් ඉන්නවා අනුගාමිකයෝ ඉන්නවා ඕනම කෙනෙක්ට දසපාරමිතා පිරුවොත් බුදු වෙන්න පුළුවන්. ඔන්න වෙනස. ඉතින් පල්ලම් වෙනිම තැන වෙනසක් තියෙනවා. මේක එසේ මෙසේ වෙනසක් නෙවෙයි. අරකේ අනුගාමිකයෙක් වෙන්න බෑ මේ ශාස්ත්‍රවරයා වෙන්න බෑ මේක වෙන්න පුළුවන්. ඒ අනුව 512028 බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වුණා. ඊළඟට ආගම් වල තියෙන ලක්ෂණය තමයි හොඳ දේවල් කියලා දෙනවා. ඒ හොඳ දේවල් කරන්න කියනවා. හැබැයි රිසල්ට් එක එන්නේ අර ඒ ලෙවල් ලෝ ලෙවල් රිසල්ට් එනවා වගේ රිසල්ට් එක එන්න මැරුණාට පස්සේ. ඔන්න ආගමේ ලක්ෂණ. ඒකට කියනවා ස්වර්ගස්තු උනා කියනවා දෙවියන් වහන්සේගේ තුරුලට හරි මොකක් හරි. ඒ ඊට පස්සේ තමයි වෙන්නේ මරණයට පස්සේ. අපි ඒක විවේචනය කරන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ මතවාදය. නමුත් බුදුදහම බලන්න සෝවාන් මරණයට කලින් සකෘදාගාමි මරණයට කලින් අනාගාමි මරණයට කලින් අරිහත් මරණයට කලින් පසේ බුදු වහන්සේලා මරණයට කලින් බුදු වෙන්නේ මරණයට කලින්. එහෙමනම් දැන් හරිම වැදගත් වෙනසක් අපිට ආගමේ සහ ධර්මයේ මේකේ රිසල්ට් එක පේන්න තියෙනවා. මැරෙන්න ඉස්සෙල්ලා කොලේ එනවා ගෙදරට. මේකේ එහෙම වෙන්නේ නැහැ. ඔන්න වෙනස. එහෙනම් දරයන් මේක මේ අපි මේ සුළු කොට සලකන්න බෑ. එහෙමනම් දැන් ධර්මය කියන්නේ මොකද්ද කියලා ඔන්න දැන් මම ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ දෙනවා ධර්මයක් පැත්ත. දැන් අපි ඔය විශ්වවිද්‍යාලයේ ඔබතුමත් අධ්‍යක්ෂින් මැති රිසර්ච් කරනවා කියලා එකක් කරනවානේ. මොකක් හරි කාරණයක් අරගෙන ඉතින් හෝ ගාලා පොත් කියවනවා, පරීක්ෂණ කරලා ඒවට නිබන්ධන ලියනවා, ඒවා ගිහිල්ලා ගුරුවරුන්ට පෙන්නනවා. ඒක එක්ක තමන් ඒ ගුරුවරයෙක් නම් ඒක යාගේ අලුත් මතයක් හැටියට ඉදිරිපත් කරනවා. ඒවට කියන රිසර්ච් පේපර්ස් කියලා. දැන් මේ වගේ මේ විශේෂ ලක්ෂණ කරන්නේ ඇයි? යම් කිසි දෙයක් ගැන හොඳ දැනුමක් ලබා ගන්න. ඔයා දන්නවද එක්තරා පුද්ගලයෙක්ට ඕනි වුණොත් ලෞතුරා තථාගතයන් වහන්සේ වෙන්නේ මේ රිසර්ච් එක කොච්චර කල් කරන්න ඕනේද කියලා? 20 අසංකේය කල්පයක් රිසර්ච් එක කරන්න ඕනේ. පැහැදිලිද දැන්? මේක මේ සෙල්ලමක් නෙවෙයි. 20 අසංකේයයක් කියන්නේ 1.140ක ගාණක්. එතකොට එයින් 20කුත් තව ලක්ෂ 4ක් මේ පෙරුන්දම් පුරන්න ඕනේ. කල්ප ලක්ෂ 4කුත් තව. එතකොට බලන්න 20 අසංකේයයි. එතකොට මනෝ ප්‍රනිධානය කියලා උන්වහන්සේලා හිතෙන් ඒ සිතුවිල්ල සංවර්ධනය කරගන්නවා. එතකොට වාචක නිධානය කියලා වචනෙන් කිය කියා ඒක ඊට පස්සේ කායික වශයෙන් ඒක ක්‍රියාවෙන් ඔප්පු කරලා. එතකොට මේ සම්පූර්ණ රිසර්ච් කාලය තුල හිත දියුණු කරන පුද්ගලෙ එයාට එක දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි මුළු ලෝකෙම එයා අතැඹුලක්සේ දැනගන්නවා. කොහොමද මේකේ ජීවීන් නැති වෙන්නේ, වහින්නේ කොහොමද, ගස්වැල් පැලවෙන්නේ කොහොමද, ඒ කියන්නේ බීජ නියාමයේ කියන ඔක්කොම ධර්මය තේරුම් ගන්න. ධර්මය කියන එක වහින හැටි, ඉරපායන හැටි ඔක්කොම දැනගන්න. එතකොට හැබැයි සිත ගැන පොඩ්ඩක් දැනගත්තට කර්මය ගැනත් යම් ප්‍රමාණයක් දැනගන්න. එතකොට දැන් මේ නියාම ධර්ම වලින් ඍතුව ගැනත් දැනගන්න. හරියටම දැනගන්න හම්බ වෙන්නේ නැති කාරණයක් තියෙනවා. ඒක තමයි මේ වෘතාකාර වූ මේ තියෙන විශ්වය සම්බන්ධ කාරණෙන් එළියට යන කාරණය දැනගන්න බෑ. ඒ කියන්නේ කොහොමද මේ මේක ඇත්තටම
චක්‍රාකාරයි. දැන් ඒකනේ ධර්මයේ චක්‍රයක් කියන්නේ. ඇයි ධර්මයේ චක්‍රයක් කියන්නේ? ඉපදෙනවා නැවත ඒ ප්‍රතිසන්දිය ලබනවා. ආයි ඉපදෙනවා ප්‍රතිසන්දිය ලබනවා. දේව කුලේ, තීර්ථං කුලේ, මිනිස්ස කුලේ, අපායේ ওই විදිහට යනවා. මේ චක්‍රාකාර ඒක තමයි ධර්ම චක්‍රය කියන්නේ. එතකොට මේ ධර්ම චක්‍රය තුල ඒ කියන්නේ මේ ස්වභාව ධර්මයන් ඔයගේ වචනේ. ඔන්න පරිසර පද්ධතිය තුල බුදුචානන් වහන්සේ කෙනෙක් ගවේෂණය කරලා 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 අවසානයේ මේ ධර්මයේ මේ චක්‍රයෙන් පිටපණින්නේ කොහොමද කියලා හොයාගන්න වෙසක් දවසට. අන්න ඒකට කියනවා ලෞතුරු තථාගත සම්මා සම්බුද්ධත්වයට ලැබුවා. දැන් වෙසක් දවසත් ළඟයි. එතකොට අන්න එදාට උන්වහන්සේ හරියටම තේරුම් ගන්නවා මේ පටිච්චසමුප්පාදයේ තියෙන ස්වභාවයත් ඒකෙන් අනෙක් පැත්තට යන්න ඕන විදිහත් තේරුම් අරගෙන නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න. එතන එහෙමනම් දැන් පැහැදිලිද මේක අවබෝධයක් කියන්නේ? එහෙනම් මේකට මේ ස්වර්ගස්ත වෙලා හරි එහෙම කරන්න බෑනේ. එහෙනම් මේකට වීර්‍ය අදිෂ්ඨානය තියනවා, හිතේ ශක්තිය තියනවා නම් දැන් මේ ජයමඟ රූපවාහිනී මාධ්‍ය හැමදාම අපි තහන් ඉන්නේ. හැමදාම කියන්නේ මේ හිතේ ශක්තිය, වීර්‍ය අදිෂ්ඨානය. ඒක තමයි තියෙන්න ඕන දේ. එහෙමනම් හරිම පැහැදිලි ඔබගේ පළවෙනි ගැටලුව පරිසරය සමානයි ධර්මය. ධර්මයේ අනු ස්වභාව ධර්මය. එහෙනම් ලෞතර තථාගතයන් වහන්සේ නමක් සම්පූර්ණ ගවේෂණය කරන්නේ මේ ස්වභාව ධර්මය සහ ඉන් මිදෙන ආකාරය පිළිබඳ. පැහැදිලිම බුදුදහම කියලා කියන්නේ ප්‍රායෝගික දහමක්. ඒ ප්‍රායෝගිකත්වය පරිසරයත් එක්ක බද්ධ කරලා සහ පරිසරයේ තුලින්ම බිහිවෙච්ච දහමක් කියන දේ තමයි ඔබතුමා සඳහන් කරන්නේ. ගුරුතුමා සඳහන් කරන්නේ ඔබ හැම කෙනෙක්ටම වැටහෙනවා ඇති අපි ඉන්නේ ස්වභාවික පරිසරයත් එක්ක බොහොම ළඟින් වැඩ කරන නාගරික පරිසරයක් ඇතුලේ පිහිටලා තියෙන ස්ථානයක අපි ඉන්නේ. රාජගිරි ප්‍රදේශයේ තියෙන අපි කුරුළු උද්‍යානය බර්ඩ් පාර්ක් විදිහට හඳුන්වන ස්ථානය. ඔය වටින්ම මැදිරියකට වඩා සාමාන්‍ය ස්වභාවික ශබ්ද කිහිපයක් ඇහෙන්නේ. අන්න ඒ නිසා ඔබ හැම කෙනෙක්ම ඔබට හැමතෙම තේරෙනවා ඇති. ඒ සාමාන්‍යයෙන් අපි මේ වගේ වැඩසටහනකදී පසුබිම් සංගීතයක් යොදන්න ඕන නම් මේ වැඩසටහනේම අවශ්‍ය වෙන එකක් නැහැ. මගේ දැනගුරුතු වෙයි. කොහොමනම් මේ මට දැන් ඔබතුමා කතා කරපු දේවල් එක්ක මට මෙන්න මෙහෙම මතයක් හිතුණා. දැන් අද වෙනකොට මේ දැන් ඔය මේ 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 ලෝකෙ මේ වෙනකොට තියෙන තත්ත්වයත් එක්ක ගුරුතුමනි අපි දකිනවා ඉන්දියාවට අත් වෙලා දෙන ඉරණම අපි දකිනවා. එතකොට විශාලා මහනුවර කියන කාරණේ ඒහා බැඳිච්ච කතා සාධක අපේ ධර්මයේ තුල අපේ ඉතිහාසය තුල අපි ගැබ්බෙලා තිබ්බා. හැබැයි අපි ඒව කවදාවත් විශ්වාස කරේ නැහැ. අපි හිතුවා ඒව අතිශෝක්තියක් වෙන්න ඇති කියලා. හැබැයි මට හිතෙනවා අද වෙනකොට මේ දේවල් අපිට හැබෑවක් විදිහට දකින්න පුළුවන් වෙලා තියෙනවා. මේ පුතා දැන් මෙහෙමයි. ඇත්තටම මේ අද වෙලා තියෙන මේ ධර්මය කියන දේ හරි අවබෝධයක් නැති පිරිස ඒ අවබෝධයක් නැතිකම නිසා ඇතිවෙච්ච විනාශයක්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ඕගලන් දන්නවනේ සති පූජාව කියලා එකක් තිබ්බනේ. එතකොට ස්වාම පුරුෂයා මැරුණොත් ඒ භාර්යාවන් ටික ඔක්කොම අර ගින්දරට දරසයර පයින්නෝ. දැන් මේක අධර්මයනේ. ජිග්ගල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මනුෂ්‍ය භවය ගන්න කොච්චර අමාරුද කියලා. ඒකේ තියෙන අමාරුකම් මම මෙතන කියන්න යන්නේ. ඒක එච්චර අමාරු දෙයක්. මම හිතන්නේ ගරු ස්වාමීන් වහන්සේලා අපිට නිතරම ප්‍රකාශ කරන දෙයක්. එතකොට දැන් මේ අති දුර්ලභ දෙයක් ගින්නට විනාශ කරන්න ගින්නට පයින්නවා කියන්නේ අධර්මයනේ. ආ ඊළඟට එපා කියද්දි කණ්ඩායමක් හැටියට ගිහිල්ලා අර විස බීජ නාන එක අධර්මයනේ. ආ දැන් ලෞතර තථාගතයන් වහන්සේගේ අටපිරිකරේ මොකද්ද තියෙන්නේ? පෙරහන් කඩේ තියෙනවා. ඇයි ඒ පෙරහන් කඩේ තියෙන්නේ? ඒක තමයි ධර්මය. පෙරහන් කඩේ තියෙන්නේ මේක පෙරලගෙන ගන්න කියලා. එතකොට මේ ආස්වාස ප්‍රාසස් කරන එකේ පව විස බීජ තියෙනවා. එතන ඒක පැහැදිලිව විද්‍යාත්මකව ප්‍රකාශ කරද්දී සම්පූර්ණයෙන් ලක්ෂ ගාණක් එකට එක විස බීජ තැනක නානකොට ඉතින් ප්‍රතිඵලය මේක තමයි. හරි. එතකොට අපේ පුද්ගලයෝ බලන ලංකාවේ දැන් ඒකෝලන් දන්නේ නැහැ ඒකෝලන්ගේ සමාජ වගකීම. ඒක අධර්මයනේ. දැන් සිංහලෝවාද සූත්‍රයේ මොකද දේශනා කරේ අපිට? ඔයා මට වග කියන්න, මං ඔයාට වග කියන්න. ඒක තමයි ඇත්ත කතාව. මුළු සම්පූර්ණ සූත්‍ර දේශනාව වගකීම හා අයිතිවාසිකම් සහ තම අයිතීන් සහ වගකීම් කියන පිළිබඳ ගැටලුවක් මෙතන සාකච්ඡා කරන්න බුදුරජාණන් වහන්සේ. එතකොට ඒ වගකීම කියන දේ ඉෂ්ට නොකරුවාම වෙන්නේ මොකද්ද? දැන් ඉන්දියාවේ විශාලා මහනුවර සිදුවීමත් අද සිදුවීමත් මේ දෙකම වෙන කිසි දෙයක් නෙවෙයි රෙහාන්
මේ සම්පූර්ණ වගකීම් විරහිතව කටයුතු කිරීමේ ප්‍රතිඵලය. අන්නේ කාලෙන් කාලෙට මම කිව්වා මං හරි වැදගත් වචනයක් කිව්වා මේ පෘථුවිය සමතුලිත වෙනවා කියලා. දැන් ඔය සමතුලිත කරන්න එයා මේ කොරෝනා වගේ වසංගත SARS වගේ වසංගත විතර නෙවෙයි ගේන්නේ. දැන් ඔයාම හිතලා බලන්න සෝඩා බෝතලයක් අපි හොල්ලලා 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 තිබ්බොත් පිපිරෙනවනේ. එතකොට මේ වෘත්තාකාරමේ ගෝලයට අපි විශාල ගොඩනැගිලි හදන්න විශාල පීඩන තෙරපීමක් කරනවා. ඒවා එසේ මෙසේ තෙරපීම් නෙවෙයි. අපි ඔයගලන් දන්නවා මේ ගොඩනැගිල්ලක් හදනකොට ෆයිල් බස්සනවා කියලා. විශාල පීඩනයකින් ඒක මේ පස් තලනවා. තලතල තමයි මේ ගොඩනැගිල්ල තියෙන බර හදන්නේ ඒ අවශ්‍ය ගානට මේවා කරා. එතකොට ඒ වගේ මේ මුළු පෘථුවිය තුලේම විශාල පීඩනයක් පෘථුවියට ඇතුල් වුණොත් හැම තැනින්ම ගොඩනැගිලි හදලා ඊට පස්සේ මොකද්ද කරන්නේ? දැන් මේ වෙලාවේ අෆ්ගනිස්තානයේ මේ ගහ ගන්නවා මේ බෝම්බ ඉස්රායලයේ පලස්තීන සමාවෙන්න. පලස්තීනයේ ඉස්රායලයේද ගහන්නේ. එතකොට දැන් එතන පිපිරෙන හැම බෝම්බයකම පීඩනය කොහට දෙන්නේ? මේ විශ්වයට. එතකොට ඊළඟට මොකද කරන්නේ? මේකලම් බෝම්බ හදලා පුපුරවනවා මූදේ. ඒ පීඩනය කොහට දෙන්නේ? පෘථුවිය. දැන් මේක එළියට යන්න ඕනේ නැද්ද? ඉතින් එතකොට සුනාමියෙන් නැද්ද? එතකොට මේ භූකම්පණයෙන් නැද්ද? එතකොට මේ 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 මොකද්ද මේ එක එක භූමි මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැද්ද? භූමියේ ඉරිතැලීම්. අන්න ඒක තමයි කියන්නේ. අධර්මානුකූලව කිසියම් දෙයක් යම් සමතුලිතතාවයකින් තොරව සිදු කරයිද විනාශයට. තන විශාල මහනුවරුණෙත් ඒක. තන ලෞතර තථාගතයන් වහන්සේ ඉතාමත් ලස්සනට ඒක විසඳුවා ඒ ප්‍රශ්නේ. එතකොට බලන්න තථාගතයන් වහන්සේගේ විනය පිටකේ ඇතර අපේ සමාජගත වෙලා නැහැ. ඒ විනය පිටකේ සියුම් දේවල් පවා තියෙනවා. මේ පරිසරය සමතුලිත කරන විදිහ, ජලය කොහොමද පාවිච්චි කරන්න ඕන විදිහ කොටින්ම වැලකර එද්දක් වනලා. ඒ වනන්නේ අපි ඔහේ ගිහිල්ලා වැලකර එද්දක් කරනවා. එහෙම බෑ. තුන් සැරයක් පොඩි රෙදි කෑල්ලක් අරන් තුන් සැරයක් වැල පිහිදාන්න කියලා උන්වහන්සේ අනුදැනව දාලා. එහාටයි මෙහාටයි එහාටයි මෙහාටයි. එතකොට ඒ වගේ සියුම් කාරණා පවා එතන තියෙනවා. ඒ විනය පිටකේ හේතුවක් තියෙනවද? හේතුවක් තියෙනවා. ඉතින් කුණු ගෑවෙනවනේ අර ඇඳු. දැන් අපි ඔය වැල්ල කොච්චර කුණුත් එක්ක ගෙදරට ගෙනලා ආයෝදනවා. ඒක තමයි හේතුව. ඉතින් ඒ වගේ සියුම් දෙයක් මම මේ කියන්නේ. සියුම් දෙයක් පවා බාල්ලියක් අනිත් පැත්තට නවන්නේ ඇයි? ඒක ඇතුලේ වතුරේ හිටියාම එතන මේ බැක්ටීරියා ජර්ම්ස් ඇති වෙනවා. මේ විස බීජ ඇති වෙනවා. ඒක තමයි උන්වහන්සේ අනිත් පැත්තට නවන්නේ කියන්නේ. හරිද? වතුර ටික විසි කරන්න කියන්නේ. ඒ විසි කරා යුතු තැන හිටන් උන්වහන්සේ දේශනා කරා. ඉතින් මෙච්චර පැහැදිලිව උන්වහන්සේ මේ කියන්නේ මොකද්ද අපිට? මෙන්න අදට ඕන දේ ඕන විනය පිටකේ තියෙනවා. මම හිතන්නේ අපි මේ සූත්‍ර ධර්ම දේශනා කරනවා තමයි. නමුත් මේ විනයත් අපේ ජනතාවට අදාළ වෙන විදිහට හරි ජනගත කරොත් මම හිතන්නේ ඒක ලොකු පිනක්. හේතුව මේ මිනිස්සු මැරණේ කඩුවේ. එතකොට දැන් හරි පැහැදිලි අපිට මේ ධර්මානුකූල නොවන සන්දර්භයක් තුළ යම් කිසි කෙනෙක් වාසය කළා මේ සමතුලිතතාවේ විදීද අනිවාර්යෙන් විනාශයක් එනවා. ඒක තමයි ප්‍රතිපල. පැහැදිලිම. එතකොට කුරුතුමනි මට දැන් ඔබතුමා ඔය කියන කරුණු කාරණාත් එක්ක වඩාත්ම පැහැදිලි වෙන දේ තමයි අපේ බෞද්ධ ධර්මයේ කියන දේ බෞද්ධ දර්ශනයේ කියන කාරණේ හරිම පැහැදිලිව ප්‍රායෝගික විදිහට ඒ කියන්නේ මේ මේ දැන් ඔබතුමා කියන විදිහට මේ අපේ දැන් ආගමේ අපේ අපේ ධර්මයේ තුල අපිට ශාස්ත්‍රූවරණයන් වහන්සේ වෙන්නත් පුළුවන් කියන කාරණේ දේශනා කළා තියෙනවා. හැබැයි මේ මේ ඒ තරමටම දුර යන්නේ නැතුව අවම වශයෙන් මේ ගිහියෙක් විදිහට අපි හරියාකාරව ජීවත් වෙන්නේ කොහොමද කියන දේ පවා හරිම සරල විදිහට බොහොම නියමානුකූල විදිහට මේ තේරෙන විදිහට සරලවම කියනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මේක හරියම ප්‍රායෝගික දහමක්. එහෙව් දහමක් ඇයි මේ ධර්මය ඇතුළේ ඉන්න පිරිසම මේ කුලකේ ඉන්න පිරිසම විකෘති කරලා තියෙනවා? එක පිරිසක් සමහර පිරිසක් මේක හරියට අවබෝධ කරගන්නේ නැහැ. දැන් අපි මේ කතා කරන මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ මේ නිසා. ඔබතුමාගේ මතය මොකක්ද? මේ ඇයි මෙහෙම ඇති වෙන්නේ? දැන් ඕකට උත්තර දෙන්න තියෙන්නේ මට චතුරාර්ය සත්‍යෙ. ලෝකේ මේ ඔය රිසර්ච් කරානේ ගොඩක් ඔය මේ බටහිර උගත්තු. ඒගොල්ලන් රිසර්ච් කරාම ඒ රිසර්ච් පේපර්ස් කියලා ගේන ඒවායේ කොටස් හතරකට බෙදන්න පුළුවන් මේක. මම හොඳට දැකලා දෙයක් තියෙනවා. එකක් තමයි ගැටලුව. ගැටලුව තියෙනවා. හරිද? ගැටලුව තියෙනවා. ඒක निराකරණය කරන ඒකට හේතුව දෙවෙනි සැරේට ලියලා තියෙනවා. ඊළඟට තුන්වෙනි සැරේට ලියනවා ඒ හේතුව නැති කරොත් ඇතිවන ප්‍රතිඵල. ඊළඟට ඒ රිසර්ච් පේපර් වල තියලා තියෙනවා ඒක නැති කරගන්න ක්‍රමවේදය. දැන් චතුරාර්ය සත්‍ය නෙවෙයිද මේ? එතන දුක්ඛ සත්‍ය. ඔන්න ප්‍රශ්නේ.
එතකොට ඒක නැති ඒකට හේතුව සමුදය සත්‍ය ඒක නැති කරගන්න ක්‍රමවේදය නිරෝධ සත්‍ය ඒක නැති කරගන්න මාර්ගය මාර්ග සත්‍ය එතකොට මේ හතරම නෙමෙයිද අද ලෝකේ මහා ලොකු පරීක්ෂණ කියලා අපිට ඉදිරිපත් කරන්නේ දර ලෞතර තථාගතයන් වහන්සේ කරපු කිසිම දෙයක් කියපු කිසිම දෙයක් පෙන්නපු කිසිම දෙයක් අබමල් රේණුවක් තරම්වත් වෙනස් කරන්න අවශ්‍ය නැහැ නූතන ලෝකේ එතකොට ඔබතුමා කියනවා මේක මේ ප්‍රායෝගිකයි දැන් අපිට තියෙනවා නම් දැන් දැන් ඔබතුමාගේ සහෝදරයට රස්සාව නැහැ දැන් ප්‍රශ්නයක් දුක රස්සාව නැති ඉඳ සල්ලි නැහැ එහෙනම් මේ සල්ලි නැත්තේ රස්සාවක් නැති නිසා වන්න හේතුව සල්ලි යතේ නැහැ දුක රස්සාවක් නැහැ ඔන්න දෙවෙනි හේතුව එනවා මේ එකට හේතුව එනවා එහෙමනම් රස්සාව තිබ්බනම් සල්ලි තියනවා යාට එහෙමනම් රස්සාවක් ගන්න කරන වැඩපිළිවෙල එක්ක කෝස් එකක් ෆලෝ කරනවා එක්ක දැනග කියලා පුහුණු වෙනවා අන්න දැක්කද මේක ප්‍රායෝගිකයි හැම දෙයකට මුළු මුළු මේ රටේ මේ ලෝකේ තියෙන හැම ගැටලුවකම පවුලයක් ඇතුළ ගන්න පුතේ පවුලක් ඇතුළේ තියෙන ගැටලුවක් ගත්තොත් ඔය හතරට බෙදන්න පුළුවන් නේ මේ අපි මේ මේ මහා ලෝකුවට මේ විද්‍යාව විද්‍යාව පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කියන ඔය සියලුම දේවල් වලට වඩා මේ චතුරාර්ය සත්‍ය පදනම් වෙච්ච ධර්මය තමයි නිවැරදි. ඒකට හේතුව නිරීක්ෂණ වේලාවකට නිගම වලට එන්න පාදක වෙනකොට ඒ නිරීක්ෂණ පවා සමහරක් වෙලාවට වැරදි. දැන් උදාහරණයක් හැටියට මේ වෙලාවේ මේ දැන් ඔය මිත්‍යාව විද්‍යාව කියන බෙදාගෙන තියෙනවා එච්චර මම එච්චර පිළිගන්නේ නැහැ. දැන් මේ වෙලාවේ හඳ විනාශ වුණා නම් අපිට තව පැය ගානක් හඳ පේනවා. තව විනාඩි ගානක් හරි පේනවා. එතකොට ඒ පේන දේ සත්‍ය නෙවෙයි. එතකොට ඒ නිරීක්ෂණ මත පදනම් වෙලයි තීන්දුව ගන්නෙ. එතකොට දැන් පැහැදිලි. දැන් මේකට හොයාගත්ත දැන් මේ වෛරසය මැඩපවත්වන්න හොයාගත්ත එන්නත් පිළිබඳත් ගැටලු ගොඩක් ඇති වෙලා තියෙනවා. මිනිස්සු කාලය බය වුණා එක ගන්න. පස්සේ ඒක බය නැති කර විදි තියෙනවා. එතකොට ඒවත් ඒකොළොම්ම කියනවා. අනේ මේ ගන්න කමන්නේ මේක 75යි කියනවා. 85යි කියනවා. 90යි කියනවා. ඇයි මෙහෙම කියන්න වෙලා තියෙන්නේ? අන්න දැක්කද? විද්‍යාවේ කොතනක හරි විද්‍යාවේ නූතන විද්‍යාව ගැන කියන්නේ බුදුජන් වහන්සේ විද්‍යා දදාති විනයන් නෙවෙයි. විද්‍යාවේ මේ නූතන විද්‍යාවේ මේ සම්පූර්ණ මේ මිත්‍යාවයි විද්‍යාවයි අතර ලොකු වෙනසක් මම දකින්නේ. දැන් මම ඔයාලට මේ පරිසරය ගැන කතා කරන්නේ මිත්‍යාව සහ විද්‍යාව අතර වෙනස. අතර ලොකු වෙනසක් මම දකින්නේ. හරි මම දන්නේ නැහැ ඔයගොල්ලන් පිළිගත්තත් නැතත්. ඔය මිත්‍යාව මිත්‍යාව කියන එකයි විද්‍යාව විද්‍යාව කියන එකයි. හැබැයි බුදුරජාණන් වහන්සේ කියන විද්‍යාව නෙවෙයි. ඔය මේ නූතන විද්‍යාව කියන ලොකු වෙනසක් දකින්නේ නැහැ. හරිද? දැන් ඔන්න ඕගොල්ලන් කැලයක් තියෙනවා. කැලේකට ඉස්සර කියනවා කැලේ ඇතුළට යනකොට ගස්සිටක් එල්ලලා දෙවිය කැලේ ඉන්න වෘක්ෂ දේවතාවුන්ට වැඳලා යන්න මුකුත් වෙන්නේ නැහැ කියලා. අනේ මිනිස්සු වැඳලා ආ මේකේ දෙයියෝ ඉන්නවා කියලා ගහත් ආරක්ෂා කරා ඕසොන් ස්තරයත් ආරක්ෂා කරා. මොකක් නිසාද? මිත්‍යාව නිසා. දැන් ඔන්න විද්‍යාව. දැන් බලමුකෝ. විද්‍යාව නිසා ගහ පේන්නේ එක්ක කවිච්චියක් හැටියට ඇඳක් හැටියට ගහක් හැටියට පේන්නේ නැහැනේ ගොඩක් අයට. එක්ක ගෙදර බාල්කේ හැටියට පේන්නේ නැත්නම් උළු අහුව හැටියට පේන්නේ. ඕක ගිහිල්ලා ගිහිල්ලා තියනවා කපලා. ඊට පස්සේ ඕසෝන් ස්තරය හානි කරගත්තේ නැද්ද? ඒතර විද්‍යාවද හරි මිත්‍යාවද? ඒකයි මම කියන්නේ මම විද්‍යාව මිත්‍යාව අතර ලොකු වෙනසක් මම මේ මේ ලොකු මේ හරි එන ප්‍රශ්නයක් හරි ලොකු දෙයක් කියලා මම හිතන්නේ. මේ හැම දෙයකම තියෙනවා. දැන් නිව්ටන්ගේ නියමය තුල අපි වාහන හිටන් දුවනවා. හදාගත්තා. නමුත් ඒ නියමයන් අයින්ස්ටයින් බින්දා. තාමත් හැබැයි ඉස්කෝලේ උගන්වනවා. ඉතින් විද්‍යාවයි මිත්‍යාවයි කියන්නේ මොකද්ද? පහුකාලිනු මේ ක්වොන්ටම් වාදයත් එක්ක ඒ පිරිසම කියලා දෙනවා අයින්ස්ටයින්ගේ දේවලුත් ආයේ සමහර වෙලාවත් වරදින්න පුළුවන් කියලා කියනවා. වරදින්න පුළුවන් කියලා. ඉතින් දැන් මේකෙන් පැහැදිලිව පේනවා පුතේ මේක නෙමෙයි හරි දේ. හරි දේ මේ හිත පිළිබඳ කරන ලද දැඩි ගවේෂණය. මේක තමයි මේ හිතත් එක්ක තියෙන අරගලය. වෙන මොකුත් නෙමෙයි ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන හයත් එක්ක තියෙන කතන්දරේ ලෞතර තථාගතයන් වහන්සේ නිවැරදිව අපිට ඉදිරිපත් කරනවා අන්න එතනයි විද්‍යාව. එතකොට දැන් ඔයාගේ අර ප්‍රශ්නේදී මං හිතන්නේ යම් උත්තරයක් ලැබෙන්න ඇති මේ තියෙන මේ ප්‍රායෝගික යථාර්ථය අපි 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 එච්චර එහාට යන්නත් ඕනේ අපි මෙතනට ගෙනමුකෝ බොහොම පහසු දැනකට. අනේ දෙයියනේ පංචශීලය කියලා එකක් තියෙනවානේ. ඉතින් ඕක ආරක්ෂා කරොත් ඔය ඔය එක ගැටලුවක්වත් එන්නේ නැහැ.
දැන් ඔය දැන් දුරස්ථභාවයයි මේ මීටරේ පරතරයයි ඔය ඕකේ විනයක් නෙවෙයිද ඔය 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 තියෙන සීලයක් නෙවෙයිද ඒක තමයි ඉතින් මේ සීල සම්පන්න රටක් හැටියට අපිට ජනතාවක් හැටියට ජීවත් වෙන්න පුළුවන් නම් පංචශීලය තුල නැත්තම් ආජීවට්ටමක සීලය තුල මම නම් කියන්නේ ආජීවට්ටමක සීලය හොඳයි කියලා මොකද ඒකෙදි වචනයට මේ මේව හතරක් දානවා නීති හතරක් මුසාවාදය පිසුනා වාචය පරුසා වාචනේ සම්පත් ප්‍රාප්තිය මේ ආජීව අට්ටම කියන්නේ දැස මිච්ඡා ආජීවය මෙන්න කොහොම හරි කමන්නේ පංචශීලයෙන් හරි ආජීව අට්ටමක සීලයෙන් හරි අටශීලයෙන් හරි දසශීලයෙන් හරි ආ කෝටියක් සංවර සීලයෙන් හරි කෙරෙන්නේ මොකද්ද මෙන්න මේ සමතුලිතතාවය ඇති කළා පුද්ගලයාගේ මේ ගැටලු නිරාකරණය කරන හරියට පැහැදිලිව බලන්න බොරුද කියන්නේ කියලා එහෙමනම් සීලවන්තං ගුණවන්තං කියලා වඳින්නේ අපි ඇයි උන්වහන්සේලා උන්වහන්සේලාගෙන් මේ පරිසරය ආරක්ෂා වෙන හින්දා එච්චරයි ඕක තමයි ඇත්ත කතාව ධර්මයේ ආරක්ෂා වෙන හින්දා ධර්මයේ ආරක්ෂා වෙන කෙනාට අපි දොහොත් තියලා වඳිනවා ආරක්ෂා කරන කෙනා අන්න ඒක තමයි ඔබතුමාගේ ප්‍රශ්නට උත්තරේ එහෙමනම් ප්‍රායෝගිකව අපි කළ යුත්තේ සීලවන්තව ජීවත් පුරුතෝනේ ඔබතුමාගේ කියපු කාරණේත් එක මේ මිත්‍යාව සහ විද්‍යාව අතර ඔබතුමා ලොකු වෙනසක් දකින්න නැහැ කියපු කාරණේත් එක්ක මට හිතෙච්ච දෙයක් තමයි උගක් කාලවට අද වෙනකොට මේ විකල්ප මතධාරීන් උගක් කාලවට මේ කියන කාරණයක් තමයි අපිට මේ විශේෂයෙන්ම බෞද්ධ දර්ශනයට බුදුරජාණන් වහන්සේගේ මේ දර්ශනයට ධර්මයට ඍජු වෙල්ල ගන්න පහරක් තමයි මේ උගක් කාලවට මේක මේ මිත්‍යාවක් කියන තැන තියෙනවා කියන කාරණේ නගන පිරිසක් ඉන්නවා මේ චෝදනාවේ තරකේ ඉදිරිපත් කරන පිරිස මට පොඩි පුංචි කාරණයක් මතක් වුණා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවානේ මේ අපිට පේන සත්තුන්ට අමතරව තව අපිට නොපෙනෙන ජීවීන් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මගේ දැනුම හැටියට මිනිස්සු ඔය දේ ඔය කාරණේ විශ්වාස කළේ නැහැ මේ අන්වීක්ෂය හොයාගන්නකම් බැක්ටීරියාව කියලා జాතියක් මේ ලෝකේ ඉන්නවා කියලා. එතනනුත් පස්සේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය හොයාගන්නකම් මේ බැක්ටීරියාට වඩා කුඩා జాතියක් ජීවීන් කොටසයක් ඉන්නවා වෛරස් කියලා මිනිස්සු හොයාගත්තේ ඒකෙනුත් පස්සේ. අන්න එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇත්ත හැබෑව කියන කාරණේ මිනිස්සු සමහර විට නෙමෙයි පිළිගත යුතුයි අපි. මට හිතෙනවා තාමත් මේකට විද්‍යාව මේ 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 ධර්මයට මිත්‍යාවක් කියන පිරිස අර දියුණු තැන නොඉන්න නිසා දෝ මේ ප්‍රශ්නේ ඇතිවෙන්නේ කියලා මට හිතෙනවා. පුතේ මෙහෙමයි. කෙල්වින් අංශක කෙල්වින් ගැන දන්නවනම් ඔය ප්‍රශ්නේ කවුරුවක්වත් මේක මිත්‍යාවක් කියලා කියන්නේ නැහැ. කෙල්වින් ගැන දන්නවා. දැන් අපි බලමු අපේ තරංග ආයාමය කෙල්වින් වල ඉන්නේ තියෙන්නේ. එතකොට ෆොටෝ එකක් ගන්නවා කියන්නේ මොකද්ද? ෆොටෝ එකක් ගන්න නම් කෙල්වින් අංශක 4000යි 7000යි අතර පරාසය තරංග ආයාමය පිහිටන්න. ඇල්ෆා ටීටා ගැමා ඔන්නෝවා තමයි අනිත් ඒවා. ඒවා පේන්නේ නැහැ. එතකොට බොහොම පැහැදිලි. එතකොට කෙල්වින් ගැන කවුරු හරි දන්නවා නම් එයා දන්නවා. පේන සත්ව විශේෂ ඉන්නේ කෙල්වින් 4000යි 7000යි අතර කියලා. එහෙමනම් නොපේන සත්ව විශේෂ ඇල්ෆා ගණේ දැන් දෙවිවරු ඉන්නේ ඇල්ෆා රේන්ජ් එකේ. හරි? ගැමා ඔය තියෙන්නේ. එතකොට ඔය විද්‍යාව කියන එක අඩු ගානේ උන්දලගේ විද්‍යාවවත් හරියට දන්නේ නැති එක්කෙනා තමයි ওই මිත්‍යාව කියලා කියන්නේ. ඒ උන්දලගේ විද්‍යාව කියලා අපි කියමුකේ ඒකට. උන්දලගේ විද්‍යාව දන්න කෙනාවක්වත් මේකට මිත්‍යාව කියන්නේ නැහැ. ඒ ලෞතර තථාගතයන් වහන්සේ අදි ඥාණයෙන් අවබෝධ කරගත්ත මේ ලෝකේ ඉන්න සෑම ජීවියෙකම ස්වභාවය. හා සිත මිස කය නැති. එතකොට කයක් නැහැ හිතක් තියෙනවා. ඒක පුළුවන් නම් නිරීක්ෂණ පරීක්ෂා කරන්න. ඉතින් බලන්න එහෙමත් බඹලෝවල් හොයාගත්තුනවා. එතකොට සිතක තියෙන ස්වභාවය දකින්න තරම් තාම අපි විද්‍යාව කියන මේ නූතන උන්දලගේ විද්‍යාව දිනුනු නැහැ. එහෙමනම් කර්මය සහ කර්මඵලය හොයන්න උන්දලගේ විද්‍යාව දිනුනු නැහැ. මේ දෙකෙන් තමයි ලෝකයේ තියෙන ශක්තිමත්ම මේ මේ ජීවි ලෝකයේ තියෙන ශක්තිය ඇති වෙලා තියෙන්නේ. මෙහෙන් සිතෙන් මෙහෙන් කර්මය. එතකොට අනිත් ඒව පොඩ පොඩ දැනගත්තා. දැන් ඔය ඒගොල්ලන් කියනවා අපි ධර්මය කියන්නේ ඉතින් ඔය ස්වභාව ධර්මය කියන අපි අඟහරු ලෝකෙට මේ යානායවල අපි දැනගත්තා කියලා. නමුත් ලෞතර බුදුරජාන් වහන්සේගේ ධර්මීය පිළිබඳ අඩු ගානේ මේගොල්ලන් දන ගහන්නේවත් නැහැ. දන ගහන කෙනෙක්වත් කියන්න බෑ. මේගොල්ලන්ගේ දැනුම. NASA ආයතනේ දන ගහනවා තමයි. ලෞතර තථාගතයන් වහන්සේගේ දැනුමත් එක්ක සාපි දැන් බලන්න උන්වහන්සේ ආනන්ද හාමුදුරුවෝ කියන දවසක් අහනවා උන්වහන්සේගේ ස්වාමීනි ඔබ වහන්සේ සකලත් එක කතා කරනවා කොච්චර දුර ඔබ වහන්සේට කතා කරන්න පුළුවන්ද දේශනා කරන්න පුළුවන්ද කියලා. නිහඬව හිටිය බුදුජන් වහන්සේ නමුත් එකඟතාවයක් තියෙනවා උන්වහන්සේ ආනන්ද හාමුදුරුවෝ අතර තුන්වෙනි අවස්ථාවේදී උත්තර දෙන්නත් ඕන. මේ ප්‍රශ්නෙට උන්වහන්සේ උත්තර දෙනවා ආනන්ද
එක ඉරක් යටතේ තියෙන මේ සක්වල 31 වැඩි කරන්න 1000යි. ඔන්න චූරණිකා ලෝක ධාතු වෙනවා. ඒක වැඩි කරන්න 1000යි. සහස්ත්‍රී ලෝක ධාතු වෙනවා. ඒක වැඩි කරන්න ඒ අංකය 1000යි. දිසහස්ත්‍රී ලෝක ධාතු වෙනවා. ඒක වැඩි කරන්න 1000යි. ත්‍රිසහස්ත්‍රී ඔය විදිහට කියලා කිව්වා. අන්තිමට ලක්ෂ කෝටියක් සක්වලට මට ඍජුව කතා කරන්න පුළුවන් ආනන්ද. ඒ වෙලාවේ කියනවා ධර්මයේ සඳහන් වෙනවා මේ ආනන්ද හාමුදුරුවන්ගේ ඇඟේ මේ මවිල් කෙලින් වුණා කියලා. උන්වහන්සේ ඒ ඉච්චරට පුදුම වුණා. ඒතර අහන උන්වහන්සේ ඔබ වහන්සේට කොහොමද මේ කාර්ය කරන්න පුළුවන් කියලා. එතකොට කියන ආනන්ද මං හිතෙන් කිරණයක් යවලා ඒක දිගේ මගේ භාෂාව යවනවා කියලා. එතකොට ආයි ප්‍රශ්නයක් අහනවා නීතිඥතුමක් වගේ. මොකද්ද? ඔබ වහන්සේගේ භාෂාව කොහොමද පිටසක්වල ජීවින්ට තේරෙන්නේ කියලා. එතකොට කියන ආනන්ද මේක ධර්මතාවයක්. බුදු කෙනෙක් කියන වචනේ හැමදාම හැම වෙලාවෙම බුදු කෙනෙක්ගෙන් පිට වෙන ඒ ශ්‍රී මුඛ වචනය අදාළ අයට ඒ භාෂාවට පරිවර්තනය වෙලා ඇහෙන්නේ ආනන්ද ඒක ධර්මතාවයක් කියලා කියනවා. එතකොට මේ 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 වගේ බුදු කෙනෙක් මේ ලක්ෂ කෝටියක් සක්වලත් එක්ක කතා කරපු බුදුහාමුදුරුවෝ සමාන කරන්න යනවා නාසා ආයතනයත් එක්ක. මොකද්ද මේ විහිළුව? නාසා ආයතනයේ අංගහරු වලටත් තාම හරියට ගියාගන්න බැරි වුණා. ආ ඒ අතින් හිත දියුණු කරපු අය අපේ රාවණ රජුරෝ වගේ කොච්චර හේන ගියාද? ඈ නාසා ආයතනය කියන්නේ අත්ත දරුවේ තාම හරිද? එතකොට මේකොලම් මේ කියන උන්දලගේ විද්‍යාව එහෙම ශක්තිමත් තියා අඩු ගානේ බුදු දහමට ලං වෙන්න හිතන්නවත් බෑ තව කල්ප ගානකින්. ඒ නිසා මතක තියාගන්න කිසි කෙනෙක්ට බුදු බුද්ධ දේශනාව අභියෝග කරන්න බෑ. ඇයි? ඔවුන් යථාර්ථය නොදන්න නිසා. යථාර්ථය දැනගන්න නම් අනිවාර්යෙන් ඔවුන් සෝවාන් සතරදාගාමී ඵලවලට පැමිණෙන්න ඕන. ඒ ඵලවල නොපැමිණ කිසි කෙනෙක්ට බුදුදහම එක්ක තර්ක කරන්න බෑ. ඇයි? ඒ යථාර්ථය අවබෝධ කරගන්න තමන්ගේ ස්වයං විඥානේ ස්වයං ඥානේ ඒ ඥානයෙන් තොරව කෙනෙක්ට බුදුදහමේ තියෙන එහෙම වැරදි තැනක් ගැන එහෙම තර්ක කරන්න අයිතියක් නෑ තව බුදු කෙනෙක්ට ඇරෙන්න. ඒක තමයි යථාර්ථය. පැහැදිලි. සෑහෙන දේවල් ගණනාවක් මගේ ඔළුවට ආව කතා කරන්න. ඊට කලින් පුංචි විරාමයක්. විරාමයට කලින් අපි ගුරුතුමත් එක්ක සෑහෙන කරුණු ප්‍රමාණයක් අපි කතා කරා. මේ අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ දේශබන්දු ආචාර්ය ඉන්ද්‍රජිත් සෙනෙවිරත්න අපේ ගුරුතුමා. එතුමාගේ මතය කුමක්ද, එතුමාගේ දැනුම කොයිතරම් පරාසයකට විහිදලා තියෙනවද කියන කාරණය ඔබට හොඳින්ම වැටහෙන්නදී මේ කතාබහ තුළදී. විරාමයේ අතරතුරේදී මෙතුමත් එක්ක කතා කරාට පස්සේ එතුමා කිව්වා අපි මේ කතාබහ ඉදිරියට එහාට අපි තව ටිකක් ළඟට ගමු, අපේ ළඟට ගමු, අපේ රටට ගමු, අපේ කමට ගමු කියන කාරණේ එතුමා කතා කරා. ඒකත් එක්ක මට ඔබතුමාගේ අහන්න හිතෙන ගුරුතුමනි, දැන් ඔය කියන විදිහට මේ ස්වභාව ධර්මය කියන කාරණේ අපි හුඟක් දුරට අපි කතා කරන්නේ අපේ ධර්මයේ බුද්ධ දේශනාව බුද්ධ ධර්මයේ කොයිතරම් දුරට ස්වභාව ධර්මයත් එක්ක බද්ධ වෙලා තියෙනවද කියන කාරණේ අපි කතා කරා. දැන් මේ වසංගතය අපි ගත්තොත් එහෙම අපිට එහා පැත්තේ රට තමයි ඉන්දියාව කියලා කියන්නේ. ඉන්දියාව විශාල මහනුවරක් වෙලා තිනවා. හැබැයි අපි 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 වගකීම පැහැරහරි නෙවෙයි මම කියන්නේ. තවමත් ලෝකය ගිහිල්ලා තියෙන තරම්ම මේ මොහොත වෙනතුරුත් අපි ඒ තරමටම භයානක තත්වයකට පත් වෙලා නැහැ. භයානකට තත්වයකට පත් වෙලා තියෙනවා අපි බය විය යුතුයි. මම කියන්නේ සාපේක්ෂව අපි තාමත් ආරක්ෂා වෙලා ඉන්නවා. ඔබතුමා කියන ඒ සබහා ධර්මයේ ආරක්ෂා කිරීම ගැන අපි මේ කතා කරනවා. ඔබතුමා කතා කරනවා, තව විද්‍යුතුන් ගණනාවක් මේ රට ඇතුලේ කතා කරනවා. එහෙම කතා කරන්න හර පරිසරයක් අපිට මෙහෙම ඉතුරුලා තියෙනවා. අපේ මිනිස්සු යම් කිසි පිරිසක් සුළුතරයක් හරි මේ පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම එහෙම නැත්නම් පරිසරයේ කොයිතරම් වටිනවද කියන කාරණේ අද වෙනතුරුත් දැනගෙන ඉන්නවා දෝ කියලා මට හිතෙනවා. ඔව් ඇත්ත. ඒ කියන්නේ දැන් අපිට මේ ලෝකෙට සාපේක්ෂව අපි යම් ප්‍රමාණයක් ආරක්ෂිතයි. ඒත් ඒක අපිට උදම්මනන්න තරම් තවමත් ආරක්ෂිතයි. ඉදිරියට ආරක්ෂිතයි. අපි ආරක්ෂා කරගත යුතුයි. නමුත් මේක අපි අවබෝධයක් දැන් අපිට තියෙන ප්‍රශ්න තමයි පුතේ මේ නාගරීකරණය කියන ප්‍රශ්නේ. නාගරීකරණයයි ගම්බදයි තියෙන මේ තියෙන පරාසය තමයි අද අපිට මේ විසබීජවලට ඔය දැන් ඔය මේ අපිට මේ ඒකේ පැතිරීමට මූලික ඉවහල් වීම සිද්ධ වෙලා තියෙන්නේ. දැන් නගරබදව තමයි හුඟක්ම පැතිරෙන්නේ. පැතිරෙන්නේ. එතකොට නගර ආශ්‍රිතව ගම්වලට ගිය පුද්ගලයා තමයි මේ රෝග වාහකය හැටියට අද වාර්තාගත වෙන්නේ. ඉතින් ඒක අපිට අද සම්පූර්ණයෙන් වෙනස් කරගන්න බැරි වුණත් යම් කිසි අපේ ගම කියන එක යම් කිසි විදිහකින්
අපේ ගම කියන එක යම්කිසි විදිහකින් ආරක්ෂිතයි තාමත්. ඒකට හේතුව ඈතින් ඈත ගෙවල් පිහිටීම. එතකොට මේ පුද්ගලයන්ගේ අතර තියෙන මේ පිරිසිදුභාවය, එතකොට කැඩි කසලවල මේ ඒ විනාශ කිරීම. මොකද ගම්බදවල තාමත් ගිනි තියෙනවා රොඩු ටික එකතු කරලා. නමුත් නගරේ එහෙම නෙවෙයි. එතනින් විශාල විස බීජ ප්‍රමාණයක් පැතිරෙනවා. ඒ කියන්නේ ලොරි වලින් ආයන මට්ටමට එනවා අපි. අනිවාර්යයෙන් ලොරි වලින් ඇවිල්ලා ඒවා ගෙනල්ලා ඒවා දැන් මම අද වර්තාවක් කියෙව්වා. සාමාන්‍යයෙන් ලෝකයේ ප්ලාස්ටික් පොලිතින් පරිභෝජනයෙන් 7% ප්‍රතිචක්‍රීයකරණය කරන්නේ. 7%. ඉතින් හිතන්න 93%කට මොකද උනේ? 93%. 7% තාම රිසයිකලින් කරන්නේ. ඒකට මේ 7%ක් ඒගොල්ලන් හදනවා 12%ක් කරගන්න. හරි, ඒ කරත් මුහුද එහෙනම් මේවා බිලිවෙන්න ඕනේ මුහුදට. එහෙනම් මේවා බිලිවෙන්න ඕනේ පොළවට. එතකොට මේකේ තියෙන ලොකු පරිසරික ප්‍රශ්නයක් ගැටලුවක්. ඉතින් ඒ නිසා මිනිසාගේ මේ දියුණුව කියන තැන වැරදි පැත්තක් තියෙනවා. හැබැයි මම ඒකෙන් අපි මේ කරත්ත යුගයට යන්න ඕනේ කියලා කියන්නේ නැහැ. මොකද මම එහෙම කියන්නේ අපි කරත්ත යුගයේ හිටියේ නැති හින්දා. මම ඉදිරියට ඔයගලන්ට පෙන්වන්නම් මේ රටේ අපේ කොච්චර තාක්ෂණික දියුණුවක් තිබ්බද කියලා. ඈ ගුවන් යාන හදපු රටනේ මේක රයිට්ස් සහෝදරයන්ට ඉස්සෙල්ලා. ඒ හින්දා මේ මේකේ අපේ තාක්ෂණික ගැටලුවක් නෙමෙයි. මේක ඇවිල්ලා තියෙන්නේ ඕනෙම දෙයක්. දැන් අපි කියමු වතුර ටිකක් අපි බීගෙන කලයක් ගියොත් මැරෙනවා ඒ වෙලාවේ. ඒක පාවිච්චි කිරීමට තිරිත්තමක් තියෙනවා. ඒකට කියනවා විනයක් කියලා. ඒතර ඒ විනය දැන් අපිට ගෙනාවු විනයක්නේ ලැජ්ජා බය කියන එක. අද ඒක නැහැ. හරිද? අද ලැජ්ජාවත් නැහැ බයත් නැහැ. අද අපි සමාජ මාධ්‍ය දිහා බැලුවම තේරෙනවා ලැජ්ජාව බය එල්ලි පිටම නිරුවත් වෙන ආකාරය. ලැජ්ජාව බය මාකට් කරනවා. මාකට් කරනවා. එතකොට ලැජ්ජාව බය නැති සමාජයක කොහොම මේ නීතිය හා විනය රැකෙන්නේ? එතකොට ඒක නොරකෙන තාක්කල් මේ විස බීජ වලින් අපිට ආරක්ෂා වෙන්න පුළුවන්ද? බෑ. මෙන්න මේක තමයි ඇත්ත. මට මතක් වෙනවා ඉස්සර ඔය ගම ගැන කතා කරනකොට මම හිතනවා දැන් මේ අපේ සාකච්ඡාව ටිකක් රළු වැඩි, ඒකට පොඩි සෞම්‍ය ලක්ෂණයක් දෙන්න ඕනේ කියලා. බණ්ඩාර හැලියගොඩ කියන කවියා ලිව්වා මේ ලස්සන දෙයක්. ඒක මං හිතන්නේ සුනිල් ඉදිරිසිංහ මහත්මයා ඒක ගායනා කරා. වණ්ඩි වනපෙතේ ගම් දනව් පුරා නිවහන වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්. හරි, දැන් මේ බලන්නකෝ මේ යෙදීම. වණ්ඩි වනපෙතේ අපි ගම්වල තිබ්බේ මේ කැලෑවත් එක්ක. දැන් එතන ඇත්තටම මේ දැන් මේ බලන්න මේ නගරෙක මේ කැලෑවක් හදලා තියෙන හැටි. බැරි නෑනේ. අපි තට්ටු නිවාසක හිටියත් ස්වභාව සෞන්දර්යයත් එක්ක ජීවත් වෙන කෙනාට ඒක කරන්න පුළුවන්. ඒක තියෙන්න ඕනේ තමන්ගේ දැනුම, තමන්ගේ කැපවීම, තමන්ගේ අවශ්‍යතාවය. ඒකනේ ඔය හිත පිළිබඳ ශක්තියක් ඔය මේ අපේ මේ නාලිකාවෙන් ඇති කරන්න යන්නේ. ඕනෑම ප්‍රශ්නයකට හිත ශක්තිමත් වුණාම මේ විසඳුම එනවා. හිත හෙල්ලුණු දුරලුණුත් විසඳුම නැහැ. දැන් මේ වෙලාවේ තව දෙයක් කියන්න ඕනේ මම මේ ਵਿਚාරය කරන්න කලියේ. දැන් මම ජීවත් වෙන්නේ මේ ඕගලන්ට කිව්ව ගොතටුව. ඒ වුණාට මිනිස්සු විවාහයෙන් කියන IDH කියලා. IDH කියන්නේ infection disease hospital කියලා. එතකොට මේ infection disease hospital කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ සුදු මහත්තුරුන්ගේ කාලේ ඉඳලම සියලුම රෝග ගේන්නේ උතන්ට. සියලුම බෝ වෙන රෝග. ගුණසනිප්පාතය, ඉස්සර කොලරාව, මුල් කාලයේ වසූරිය. ඊට පස්සේ ගුණසනිප්පාතය, කොලරාව, පැපොල සරම්ප, AIDS ඔක්කොම රටිටික උතන්ට ගියේ. නමුත් සාමාන්‍යයෙන් ලක්ෂණයක් තියෙනවා මේ IDH එක මේ ගොතුරුව ප්‍රදේශ ආරක්ෂිතයි. හරිද? දැන් මේ මේකේ වුණත් මේ ලොකු දැන් මේ අවුරුදු එකහා මාරක් ලෙඩ්ඩු වැඩියෙන් මේ ඉන්නේ IDH ප්‍රදේශය. නමුත් ඒ යම් ආරක්ෂිත තත්ත්වයක් තියෙනවා. සහ මේ මම ඔයට චුට්ටක් සමාන පොඩ පරිබාහිර වෙනම කාරණයක් මේ ප්‍රායෝගික කරනවා කියන්නේ. මම අහලා තියෙන මගේ මිතුරන් හුඟක් වෙලාවට ගියාට පස්සෙත් සාමාන්‍යයෙන් දැන් අතිශය භයානක රෝගයෙන් කියන්නේ වසංගතයක් කියන්නේ සාමාන්‍ය බෝන ඕනලොයිඩ් එකට රෝගයකට වඩා භයානකම අපිට දැනලා තියෙනවානේ. හැබැයි ඔය IDH රෝහලේ ඉන්න කාර්ය මණ්ඩලය හරිම මේ හොඳ විදිහට හරිම පහසු විදිහට ඒගොල්ලත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් කියන කාරණේ ගිය හැමෝටම සමත් කරගෙන කරනවා. එතකොට ඇත්තටම මේ පුතාට කියන්න ඒ එකක් තමයි ඒකලන් දැඩි ලෙස සතියෙන් ජීවත් වෙන්නේ. දැන් අපි මේ 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 හැම ධර්මදේශනාවකින්ම ඔය ඕගලන් channel ඔක්කොගෙම මොනවා කරත් ඔය මේ අපේ බුදුදහම ආරක්ෂා කරන සියලුම නාලිකාවලි පළවෙනිම දේ සතියනේ අපිට උගන්වන්නේ, සිහියනේ. එතකොට ඒගොල්ලන් හරි සතිමත්. එතකොට සතිමත් පුද්ගලයා විසබීජයට නිරාවරණය වෙයිද?
අන්න ඒක පළවෙනි කාරණා. අනිත් එක ඒගොල්ලන්ගේ සතිය වගේම හොඳ හිතේ ශක්තියක් තියෙනවා. අපි වුණත් එහෙම. අපි හරි ඒගොල්ලන්ට උදව්වක් ඕන වුණාම නොබියව ගිහිල්ලා මාස්ක් එක දාගෙන ආරක්ෂිත උදව් කරලා එන්න. එතකොට එච්චර හැකියාවක් ඇති වෙන්නේ කොහොමද? බය නැති නිසා. බය නැහැ කියන්නේ මේ අපේ මේ අර අර නියර ප්‍රජාතන්ත්‍රවාදී වගේ වල්බూరు බය නැතිකම නෙමෙයි. එහෙමනේ ඔය දැන් මාස්ක් නැතුව යන්නේ. එතකොට මම කිව්ව වචන හොඳට බලලා දැන් මාක්ස් දාගෙන ආරක්ෂිතව සතිමාත්‍ර උදව් කරන්න පුළුවන්. හරි එහෙම නෙමෙයිද මේ වෛද්‍යවරු හෙදියෝ කාර්ය මණ්ඩලයේ උදව් කරන්නේ. අන්න ඉතින් ඒගොල්ලන් දෙවිවරුනේ ওই දෙවියෝ කියලා අර කුණු පළතුරු පූජා කරනවට වඩා අන්න ඒ අය මොන හරි දුන්නාන ඔන්න දෙවියෝ. හරි ප්‍රායෝගිකයි. එතකොට ඉතමත් පැහැදිලි මේ වෙලාවේදී ඒ මම මේ එකක් කියන්න ගිහලා මේක ආවේ සමා වෙන්න. මේ අර හිතේ තියෙන ශක්තිය ගැනයි මට කියන්න ඕනේ. සතිය සහ සිහිය සහ ශක්තිය. ඒතකොට ඒ සිහියයි ශක්තියයි එකට එකතු වෙච්ච දේන ආරක්ෂිතයි ඕන කෙනෙක්. ඕන කෙනෙක් ආරක්ෂිතයි. හරිද? දැන් ඔබතුමා මට මේ සාකච්ඡාවට එන්න කිව්වම මගේ ප්‍රශ්නාවලිය තිබ්බනේ මේ දෙක. නේ? ඒ ආරක්ෂාව තිබ්බා, සිහිය තිබ්බා, කල යුතු දේ තිබ්බා, නොකල යුතු දේ තිබ්බා. ඉතින් ඒකට ඔබතුමා එකඟද වෙච්ච හින්දා මට මේ දේ කරගන්න පුළුවන්. අන්න එහෙම තමයි ප්‍රශ්න විසඳගන්නේ. එතකොට අපේ ඒ කාලේ වන්නි වනපෙතේ හිටිය මේ අපේ තාත්තලා කවුරු වගේද? හරියට වෙස්සන්තර රජවරු වගේ. එතකොට අද වෙස්සන්තර චරිත නෙමෙයිද ඔය සෞඛ්‍යංශයේ ඉන්නේ? ඒගොල්ලන්ට දරුවෝ නැද්ද? ඒගොල්ලන්ට අම්මලා තාත්තලා වයස ගුන්දලා නැද්ද? ආ ඒගොල්ලන්ට මේ තමන්ගේ භාර්යාව මේ එතකොට ගැබිනි මව්වරු නැද්ද? සරලවම කිව්වොත් පෞද්ගලික ජීවිතයක් මේ මිනිස්සුන්ට තියෙනවනේ. එතකොට මේ මිනිස්සු මේ කැප කරන්නේ මේ වංකගිරි වනේ වෙසතුරු සදිසිපියවරුන් නින්දා නෙමෙයිද මව්වරුන් නින්දා නෙවෙයිද? ඒ නිසා මතක තියාගන්න අත්නුදුන් තබා බැතියෙන් වන්දනා කරන්න ඕනේ අන්න ඒ වගේ මිනිස්සුන්ට. අන්න ඔන්න දෙවිවරු ওই දේවාලවල තියෙන හිස්පිලිම නෙවෙයි අන්න ඉන්දියාව වෙලා තියෙනවා. ඒකට නන්දමාලිනියගේ හොඳ ගීතයක් මට මතක් වෙනවා. නන්දමාලිනිය දවසර ගායනා කරා පූජාසනේ ඔබ ඉඳලා ඔබට පුදන මේ ලෝකයමයි ඔබට එරෙහි විහි නැගිටින්නේ කියලා. අද මොකද්ද ලොරිවල කියලා අන්න අර දෙවියයි මේ දෙවියයි ඔක්කොම ගාගාලක් ගකට දානවා. ඒ කියන්නේ අර මේ හොඳකම ඉත සමාජ මාධ්‍යයක මේ තීරව එක්තරා ඡායරූපයක් මේ දේව රූපයක් මනුස්සයෙක් කරේ තියාගෙන ඉන්නවා. එතකොට දාලා තිනවා මේ ප්‍රශ්නයක් වුණාම සමහර වෙලාවට දෙවියන්ටත් උදව්වට ඉන්නේ මිනිස්සුම තමයි. ඉතින් කොහොම හරි මම නම් දැක්කේ ලොරි වල ඇවිල්ලා දේව රූප ගංගා ළඟකට දානවා. ඉතින් මේ தත්ත්වය ඇති වුණේ ඇයි? සීලවන්ත සතිවන්ත තමන්ගේ තමන්ටත් පවුලටත් සමාජයටත් යහපත උදා කරන මිනිස්සුන් අවබෝධ කරගන්න අපේ ඇයට තිබිච්ච දුර්වලතාවයන් නිසා. ඒතර ඒ අය තමයි අද අපිට වඳින්න වෙලා තියෙන්නේ. ඒ අය තමයි අද ත්‍රිවිධ හමුදාවලත් තියෙන්නේ. මතක තියාගන්න අපි මේ හැම එකෙම බේරුවේ ත්‍රිවිධ හමුදාවේ පොලිසියයි. එතකොට එදා ඒ අය කන්ට බෑ කියා තනිවම එන්ට යයි කියා ගමටම බත් බුලත් නිතර දන්දුන් පියවරුන් වෙති. ජාත වී ඇතත් පූරුවේ කරන ලද පවක් පලදී බින්න බැස හිඳින් නගරය අසල දූපුතු. එතකොට අර වෙනස නගරයයි ගමයි අර අපි දැන් සාකච්ඡා කරපු තැන. එතකොට ඒ වෙනස ආධ්‍යාත්මික පැත්තෙන් මෙතනින් කියන්නේ. මෙතන බලන්න කොච්චර ආත්මార్థකාමීත්වයක් අපි මේ ගීතේටම යන්න ඕනේ නැහැ. කොච්චර ආත්මార్థකාමීත්වයක් තියෙනවද? කෙලින්ම ඉස්සරහා යන කානුවට තමන්ගේ ගෙදර කසක ටික දානවා. එතකොට එයා දන්නේ එතන ඇතිවන මදුරුව. එයාගේ තාප්පේවත් එයාගේ AC එකවත් මේ බේරෙන්න බෑ ඒකෙන්. එයාගේ ගියතුල කොහොම නැවිලා එයාගේ ළමයරම දෂ්ට කරනවා. හරිද? අන්තිමට බලගෙන යනකොට අර පැල්පතේ ඉන්න ළමයා නෙමෙයි මේ ඩෙන්ගු හැදිලා තියෙන එයාගේ ගෙදර ඉන්නේ. එතකොට අද තමන්ගේ කසල ටික කර්මනාකරණය කරගන්න නැති ඇයි? ඒ තියෙන්නේ විනය නැතිකම. හරිද? මේ හැම දෙයකම තියෙනවා මේ එදාස ආද ලොකු ප්‍රශ්නය. ඒක ඇවිල්ලා මේ කරත් යුගයට යන එක නෙවෙයි. ආධ්‍යාත්මිකතෙන් අපි දුර්වල වෙච්ච එක. අපිට බෑ තමයි මේ තියෙන පොඩි ඉඩමේ අපි ගොඩාක් තට්ටු නිවාස හදන් ජීවත් වෙන. නමුත් අපේ ආධ්‍යාත්මික පෝසත් නම් ඒ තට්ටු නිවාසය කොහොමද කල්පනා කරන්නේ කියන්නේ කරන්නේ කියලා අපි දන්නවා. අන්න එතනයි තියෙන ප්‍රශ්නේ. කල්ප කාලයක් පරපුර දුන්න දන් නැතත් සිත් තුළ මසකට වරක් ලැබුණේ සොච්චමක් බැවින් කන්නගත් ගමන් බත්පත කවුරුවත් එතැයි බියවැද දොර ජනේල් වසා තනිව බුදුති බෝදුකින්. දැන් මේ ගීතේ තව වැදගත් දෙයක් තියෙනවා කියන ධනාත්මක. දැන් මේ කොළන් මේ නගරට ඇවිල්ලා පඩි ගන්නවා තමයි. දැන් මගේ අම්මා ගුරුවරියක්නේ. ඉතින් අපිව බොහොම හැදුවේ බොහොම නීති රීති අනුව ඈ. ඒ වගේ මගේ විද්‍යාලය DS නානක විද්‍යාලය.
අපි අලස අපි වැහැදුවේ ඒ විදිහම තමයි. ඒ විනේම තමයි තවමත් ඔබතුමා තුල පවතින කියන කාරණා. එතකොට එහෙන් අපේ විද්‍යාලයේ විනේ එහෙන් ගෙදර හීට වඩා අපා. හරිද? එතකොට මේ ගුරුවරිය දැන් බලන්නකො බොහොම පොඩි දැන් අද ලංකාවේ ගුරුවරු බල මේ ටියුෂන් කට්ටිය ගැන නෙමෙයි මං කියන්නේ. මේ සාමාන්‍ය ගුරුවරේ බොහොම අඩු වැටුපක් ගන්න. එතකොට දැන් බාසුන්‍ය පැත්ත බලමු. දැන් ඔය ගෙව අපේ වැඩවලටත් ගාසුන්‍යයක් ගෙනාවාම සාමාන්‍යයෙන් දවසකට 3500ක්වත් ඕන. ඒ හැරෙන්න එයාගේ සාමාන්‍යයෙන් මං අහලා බැලුවම එයා ගන්නවලු ලක්ෂ 2000ක් විතර මාසික ආදායම. හරිද? සමහරක් ගෙවල් හදලා මේව බිත්ති බැඳලා අවම ලක්ෂයක් 1000ක් හම්බ වෙනවා. ගුරුවරයාට හම්බ වෙනවා 32000යි 35000යි 40000යි. බාසුන්‍යලා ගෙදර ගියාම ඒ ගෙදර ජනෙල් නැහැ. හරිද? පොලිතින් ගහලා තියෙනවා. කෙල්ල කොල්ල ටික හොටු පෙරාගෙන ඇඳුනොත් නෑ. හරිද? ජරාව හැමතැනම. අරක්කු බෝතල් පැත්තක. ටීචර්ලා ගෙදර යන්න. ටයිල් අල්ලපු ගේ. පොඩි කාර් එකක් තියෙනවා මරුටියක්. ඈ ලස්සන වත්තක් තියෙනවා. ළමයි දෙන්න හොඳ ඉස්කෝලේ ඉගෙන ගන්නවා. මහත්තයත් බොහොම හොඳින් ජීවත් වෙනවා. දැන් මේ මොකද්ද සල්ලිද? අන්න ප්‍රශ්නේ. මේ හැම දෙයකම තියෙනවා මේ ගීතය. දැන් අපි මෙච්චර අමාරුවෙන් මේ ටික ආරක්ෂා කරගෙන අපේ මේ ආධ්‍යාත්මීය දුර්වල නිසායි අද අපි මෙහෙම ඉන්නේ. ඒ නිසා මෙතන තියෙන ප්‍රශ්නේ මේ ලෝකෙටම තේරෙයි. මේ වසංගතයි මේ සියලුම දේවල් නිවැරදි වෙනවා. පරිසරය හැදුනොත් පරිසරය හැදෙන්න පුද්ගලයාගේ ආධ්‍යාත්මය හැදෙන්න ඕනේ. ඒක තමයි ඇත්ත කතාව. හැදලිම පරිසරය හැදෙන්න ඕනේ. පරිසරය හැදෙන්න නම් පුද්ගලයාගේ ආධ්‍යාත්මය හැදෙන්න ඕනේ. අපුරු දැනකින් ඔබතුමා කතාබහට තිත තියෙනවා තිතක් නෙමෙයි කමාවක් තියෙනවා මම හිතනවා අපේ ගුරුතුමත් එක්ක දේශබන්දු ආචාර්ය ඉන්ද්‍රජිත් සෙනවිරත්න මහත්මියත් එක්ක අපි මේ පරිසරය අපේ ස්වභාව ධර්මය මේ හැම කරුණු කාරණාවක් ගැනම බොහොම ගැඹුරින් අපි සාකච්ඡා කරා හැබැයි ගැඹුරින් සාකච්ඡා කරා කියලා කිව්වට බොහොම සරලව ප්‍රායෝගිකව අපි හැම කෙනෙක්ටම හැම බුද්ධි මට්ටමකම ඉන්න කෙනෙකුට තේරෙන දැනෙන විදිහට ඔබතුමා මේ කරුණු කාරණා අපිට පසක් කරලා දුන්නා ඒ නිසා ඔබතුමාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා තව දුරටත් අපි ඔබතුමත් එක්ක වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා එතුමා කැමති මේ හා බැඳිච්ච පරිසරයකටම තමයි එතුමා කැමති කියන කාරණේ මතක් කරපු නිසාම ඉදිරි වැඩසටහනුත් මේ ස්ථානයේ දෙකනම් අපි පවත්තන්ට මෙතුමත් එක්ක සාකච්ඡා කරන්න අපි සූදානම් කරගෙන ඉන්නවා ඉදිරියේදී මම හිතන ඔබතුමා අවසාන වශයෙන් අපිට ਵਿਚාරය කරලා දුණු ගීතෙන් උගන්වපු දේත් එක්ක ඒ ගීතයත් එක්කම අපි අපේ නිෂ්පාදක කණ්ඩායමට මතක් කරනවා ගීතයත් එක්කම අපි ප්‍රේක්ෂකයන්ට සමුදෙමු කියලා මේ ගීතය තුලනොත් අපිට ඉගෙන ගන්න තියෙන දේවල් බොහොමයි කියන කාරණේ එතුමා අපිට මතක් කරා ඒ නිසා අදට අපි තම්බපන්නේ වැඩසටහනෙන් මේ ගීතයත් එක්කම මේ සුඳුරු කතාබහෙන් මේ සාකච්ඡාවෙන් මේ හරවත් බරවත් කතාබහෙන් අපි සමුගන්න තමයි සූදානම් වෙන්නේ මම නැවතත් මතක් කරන්නම් අද දිනේදී අපිත් එක්ක සම්බන්ධ වුණා දේශබන්දු ආචාර්ය ඉන්ද්‍රජිත් සෙනවිරත්න අපේ ගුරුතුමා මේ කතාබහත් එක්ක ඔබතුමාට ආයිබොන් කියලා කියන අපි ගුරුතුමා අපි තවත් දවසක හමුෙමු මේ විදිහටම කතා කරමු අපි කවුද අපි මොනවද කරන්න ඕනේ මේ වසංගතෙන් බේරෙන්න වගේම ඉතිහාසයෙන් අපිට ඉගෙන ගන්න තියෙන පාඩම් මොනවද ඒ පාඩම් වලින් අපි අනාගතයේදී අපේ ජීවිතේ හැඩගස්වන්න ගන්න කොහොමද කියන කාරණේ තම්බපන්නේ වැඩසටහනෙන් අපි කතා කරමු ජයමග නාලිකාවත් එක්ක එකතු වෙලා වන පෙතේ ගම්දනව් පුරා නිවහන වංක ගිරිවලේ වෙසතුරු සදිසි පියවරුන් අත්මුදුන් තබා වැටියෙන් වන්දනා කරා වන්දිවන පෙතේ ගම්දනව් පුරා නිවහන වංක ගිරිවලේ වෙසතුරු සදිසි පියවරුන් අත්මුදුන් තබා වැටියෙන් වන්දනා කරම් Thank you.